ఆదరం పిల్లగాన్నకు కిత్న దేశాకి కుదేలా ఇన్నవాలవ అపి పొంచి దోలా పుతాలాగే పొడి బడ గిన్నట ఒన్న పీసా ఎకక్ రసట శాండ్విచ్ ఎకక్ హదా గాన్న తమై అది కేలా దెన్నన్నే ఇతి మే రసమ రస శాండ్విచ్ ఎక హదా గాన్న అపిట అవశ్య కరన దేవల్ తమై మే తీయన్నే శాండ్విచ్ ఎక హదా గాన్న కలిం పాం పెద్దే దెపెత్తే మే విదిహట బట టికక్ గా గాన్నోని ඊළඟට පාන් පෙත්තේ ඇතුල් පැත්තේ අපි මේ විදිහට තක්කාලි සෝස් හරි චිලි සෝස් ටිකක් හරි තමයි තවර ගන්න ඕනේ. ඉතින් අද මම මේක ටිකක් සැරට හිටින්න හදා ගන්න ඕනේ නිසා මේ වගේ චිලි සෝස් එකක් පාවිච්චි කරනවා. ඔයාලට කැමති ඕනි සෝස් එකක් මේකට අරගන්න පුළුවන්. ඊළඟට පොඩි පෙති විදිහට කපාගත්ත තක්කාලි ටිකක් වගේම ලුණුත් රවුමට කපාගෙන මම එකතු කරගන්නවා. අද මම මේකට මුකුත් මස් මාළු වගේ දේවල් එකතු කරගන්නේ නැහැ. හැබැයි ඔයාලට තියෙනවා නම් හැම් බේකන් වගේ දෙයක් උනත් මේ සෑන්ඩ්විච් එකට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් රසයි. මේ වගේ පුංචි කෑලි වලට කපාගත්ත චීස් ටිකක් තියෙන නිසා මම ඒකම පාවිච්චි කරනවා. ඉතින් මොසරෙල්ලා වගේ චීස් එකක් පාවිච්චි කරනවා නම් පීසා එකක් වගේම ලස්සනට චීස් එක ඇදලා ඉදිරියට ඔයාලට හදාගන්න පුළුවන්. ඉලක්ක මේකට උඩින් තව කෑලි වේස් ටිකකුත් මම දාගන්නවා. අනට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔරිගානෝ ටිකක් තිබුණොත් තමයි මේක ගොඩක් පීසාගේ රසකට සමාන වෙන්නේ. ඒ නිසා ඔන්න ඔරිගානෝ ටිකකුත් දාගෙන දැන් අපිට පුළුවන් මේක පෑන් එකේ තියලා රත් කරගන්න. මේක පෑන් එකේ තියාගත්ත ගමන් වාලට ටිකක් ඉඩ තියෙනවා වගේ පේනවා ඇති. හැබැයි මේ වෙලාවේදී පාම්පෙත් උඩින් තද කරන්න යන්න එපා. අවශ්‍ය විදිහට අනිත් පැත්ත දුඹුරු පාට වුණාට පස්සේ උන දැන් අපිට පුළුවන් මේ විදිහට හැන්දකින් ටිකක් මේ විදිහට තද කරලා හොඳට සෑන්ඩ්විච් එක සෙට් වෙන විදිහට හදාගන්න. සෑන්ඩ්විච් එක දෙපැත්තම හොඳට දුඹුරු පාට වුණාට පස්සේ පෑන් එකෙන් ඉවත් කරගෙන උන දැන් උණුම රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔයාලත් මේ සෑන්ඩ්විච් එක හදලා බලන්න. දුවල පුතාලට වගේම වැඩිහිටියන්ට පොඩි බඩගින්නට පීසා එකක් වගේ රසට මේ වගේ සෑන්ඩ්විච් එකක් ඔන්න විනාඩි 5න් හදා ගන්න පුළුවන්. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක ඉතුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණගැහෙමු.